නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ භද්‍රා අසාජානීයා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝති. තුන් ලොවෙහිම උපත අනුමතනු කළ ඉපදීමම දුකක් බව වදාළ. එහෙයින් දුකක් බව වදාලා පමණක් නොවෙයි, දුකින් මිදිය යුතු බවත් ඒට ඇති මගත් වදාළ. ඒ අපගේ එකම ශාස්ත්‍රූන් වහන්සේට නමස්කාර වේවා. සදැහැති පින්වත්නි, පින්වතියනි, පින්වන්ත දරුවනේ, දැරියනේ, අවබෝධය කියන එක එහෙම එකපාරට ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. පින්වත්නි, ලෞතුරා බුද්ධත්වයත්, ඒ වගේම පසේ බුදුබව පච්චේක බුද්ධත්වයත්, ඒ වගේම අරහත් බුද්ධත්වයත් මේ තුන්තරා බෝධියෙන් කෙබඳු බෝධියකට පැමිණෙනවා වද පින්වත්නි, ඒ සඳහා වෙන්වෙන් වූ කාලපරාසයන් තියෙනවා. මනස ප්‍රගුණ කළ යුතු, වැඩිය යුතු. පින්වත්නි, ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් අවබෝධයේ සොයා පාරමිතා පෙරිය යුතු කාලය බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරන්ට වදාරනවා. බුද්ධානං ආනන්ද හෙට්ටිම පරිච්ඡේදේන චත්තාරි අසංකේයානි කප්පසතසත් සංච, මජ්ඣිම පරිච්ඡේදේන අට්ඨාසංකේයානි කප්පසතසහස් සංච, උපරිම පරිච්ඡේදේන සෝලසසංකේයානි කප්පසත සහසංච. පින්වත්නි, මොකද්ද මේ කියන්නේ? ආනන්දයන් වහන්සේට වදාරනවා, ආනන්ද, මේ යටත් පිරිසෙන් හෙට්ටිම පරිච්ඡේදේන, යටත් පිරිසෙන් අවමතරමින් ලෞතුරා බුද්ධත්වයේ සඳහා කල්ප අසංඛ්‍ය හතරක්, කල්ප අසංඛ්‍ය හතරක් හා කල්ප ලක්ෂයක්, මධ්‍යම ප්‍රමාණයෙන් කිව්වොත් අසංඛ්‍ය අටක් සහ කල්ප ලක්ෂයක්, උඩත් පිරිසෙන් කිව්වොත් සෝලසක් සංඛ්‍ය කල්පයක් හා කල්ප ලක්ෂයක්. ඉතින් පින්වත්නි, ඒ තමයි අවබෝධයේ සොයා යන පුජ්‍යලයකු ලෞතුරා බුදුබවෙන් සසර නිවෙනවා නම් ඒ ඊටාම අසීරුතම කාර්යභාරය. භාග්‍යතුන් වහන්සේ අපිට යෝජනා කළේ නෑ ලෞතුරා බුදුබව උදෙසා සියලු දෙනාම වෙහෙස වෙන්න කියලා. පින්වත්නි, එහෙම කෙනෙකුට එහෙමටම හිතෙන එකකුත් නෙමෙයි ඒක. ඒ අසූරු කාර්ය, ඒ දුෂ්කරම කාර්ය ශාස්ත්‍රඥ වහන්සේ ජයගෙන අපි වෙච්චර කල් සංසාරේ කරක් ගසන්නේ නැතුව ඊට පෙර මේ සංසාරෙන් එතර වෙන්න ඔබව මාව උනන්දු කරවන්න උන්වහන්සේ කොච්චර දේශනා තියෙනවද. පින්වත්නි, ඒකයි බුදුරජාණන් වහන්සේ විඳපු ගැහැට අප වෙනුවෙනුත් එක්කයි කියලා කියන්නේ. පින්වත්නි, පසේ බුදුවරෙක් ලෞතුරා බුදුබව සඳහා පාරමිතා පුරුණ කාලය කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක්. ඉච්චර කාලයක් පසේ බුදුබව සඳහාත් පාරමිතා පිරිය යුතු බව සඳහන් වෙනවා. ඒ වගේම පින්වත්නි, ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, පින්වත්නි, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා එක අසංඛ්‍යක් හා කල්ප ලක්ෂයක් පාරමිතා පිරිය යුතු බව, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම පිරිය යුතු බව සඳහන් වෙනවා. එතකොට දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න, ඒ වගේම අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා වෙන්න එහෙම බලාපොරොත්තුවකුත් නැතුව, අනේ ස්වාමීන් වහන්ස මේ භවයෙන්ම හරි කමන්නේ මොන විදිහෙන් හරි මේ සසර දුකින් අත මිදෙනවා නම් ඒ සඳහා ඇති අවම ක්‍රමය වුවද අපිට සෑහෙයි කියලා. මොකද අපිට ඕන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් බහුතරයකට හේතුව කොයි විදිහෙන් ඈතරුණත් සසරෙන් ඈතරන නිසා. නමුත් පින්වත්නි, සාමාන්‍ය අධ්‍යාසයට එහා ගියපු උතුම් වූ බලාපොරොත්තු තමයි අර කලින් මතක් කළේ. ඉතින් දැන් මේ ඔබට දේශනා කරන්නේ පින්වත්නි, එතකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් කල්ප ලක්ෂයක් පෙරම්පුරන්න තියෙනකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මෙහා ශ්‍රාවක බෝධියෙන් නිවන් දැකීම සඳහා පෙරිය යුතු කාලේ ඊට වඩා මෙහා වෙන්න එපැයි. පින්වතුනි, නමුත් ඒක එක එක හේතු මත අබුද්දස කාල, බුද්ධෝත්පාද කාල, මේ මහමොයීම නොහමොයීම තුළ අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා නිශ්චිත කාලයක් පිළිබඳ පින්වතුනි ධර්මයේ තුළ ලොකු ගණනය කිරීමක් නොකලට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන විට, ඒ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් සපුරන විට අවබෝධය කරා යන බව පැහැදිලිව දේශනා කරනවා. පින්වත්නි, අපි සරලව හිතන්න ඕද නැහැ දැන් මේ කල්ප ගණන් වලින් කියන්නේ. එතකොට අපි කල්පය ගැන මීට කලින් විස්තර කරලා තියෙනවා. පින්වත්නි, ඒ බඳු වූ දීර්ඝ කාලයක්
දීර්ග දැමේ මේ කල්ප ගණන් කරන්නේ මේ මහාකල්පෝලින් අන්තා කල්ප අසංක කල්ප මහාකල්ප කියලා හැම තියෙනවානේ. එතකොට එබඳු වූ දීර්ඝ කාලයක් මේ ගුණධර්ම පරිපූර්ණ කිරීම අවශ්‍ය වෙනවා අවබෝධය සඳහා. පින්වත්නි, මේ අපි අදත් මේ සූදානම් වෙන්නේ මේ උත්සාහ කරන්නේ ඒ ඔබේ සහ අපගේ අවබෝධය පුළුල් කර ගැනීම සඳහා. අද අපිට ඇහිලා තියෙන ඇහෙන ධර්මකාරණා අධ්‍යයනය කර කර අපේ මනසේ පිළිගැනීම තියෙන ලෝකයට බර පිළිගැනීමට පහර දෙන්න. ලෝකයට බර පිළිගැනීමට පහර දෙනවා කියන්නේ ලෝකෙන් එතෙර වීම කියන කතාවට නැකම් කියනවා කියන එක. අපිට හම්බෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ දේශනාවක් අස්සාජානීය පතෝද කියලා. බුදු පියාණන් වහන්සේ වදාරන භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා, පින්වත් මහණෙනි, මේ ලෝකේ මේ අජානීය අශ්වයෝ හතර දෙනෙක් ඉන්නවා. මේ විශේෂ වර්ගයේ අශ්වයන්, මේ අනිත් අශ්වයෝ වගේ නෙමෙයි, මේගොල්ලෝ හරි විශේෂයි. මේගොල්ලෝ සමහර අශ්වයෝ ඉන්නවා, මේ අශ්වයා මෙහෙවන නැත්තම් අශ්වයාගේ රෝහකයා එයාගේ අතේ තියෙන කෙවිට, එයාගේ අතේ තියෙන කෙවිට දැකලා සංවේගය උපදවා ගන්නවා. අර කෙවිටේ හේවනැල්ල දැකලා, කෙවිටේ හේවනැල්ල වැටෙනකොට එයාට පේනවා හේවනැල්ල වැටෙනවා, මේ දැන් ගියේ නැත්තම් මට දඬුවම් කරන්න පුළුවන්, ඒක නිසා මම ඉක්මනටම යන්න ඕනි කියලා. මොකද කරන්නේ? ඔහු ගමන ආරම්භ කරනවා. එගම තව අශ්වයෙක් කියනවා එහෙම හේවනැල්ල දැක්කට බය වෙන්නේ නැහැ, වේගවත් වෙන්නෙත් නැහැ, පොඩ්ඩක් අර රෝම කූපවල ගෑවුවනම් අර කෙවිට ආන්, එතකොට මේ අශ්වාරෝහකයා මෙයා මේ මාව මෙහෙවන කෙනා මෙයා මට මොන වගේ දඬුවමක් දෙයිද දන්නේ කියලා බයයි, වේගෙන් ගමන ආරම්භ කරනවා. තව අශ්වයෙක් ඉන්නවා, එයා කෙවිට හේවනැල්ල දැක්කට ගණන් ගන්නෙත් නැහැ, එයා ලොම්වල කෙවිට ගෑව්වයි කියලා වෙනස් වෙන්නෙත් නැහැ. ටිකක් අර රෝමකූපවලට පහර දුන්නට ගණන් ගන්නෑ, එයා මේ හැමත වදින්නම පහරක් ගහනවා. ආන් එතකොට මොකද කරන්නේ? දැන් මට ඊළඟට මොනව වෙයිද දන්නේ නැහැ කියලා බයට ගමන ආරම්භ කරනවා. තව අශ්වයෙක් ඉන්නවා, මේ හතරෙනෙක් කෙනා තමයි මේ හේවනැල්ල ගණන් ගන්නෙත් නැහැ, රෝමකූපවල කෙවිට ගෑව්වයි කියලා ගණන් ගන්නෙත් නැහැ, හැමවලට වදින්න ගැහුවයි කියලා ඔහුගේ ගමන ආරම්භ කරන්න වේගවත් වෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. මේ තමන්ගේ ශරීරයේ ඇට අස්ථිවලට දැනෙන්නම ඉතාම වැරෙන් දැඩි පහරක් දුන්නට පස්සේ ආන් එතකොටනම් ඇටකොටුවලටම ගැහුවාම ගමන ආරම්භ කරනවා. මහණෙනි, ආන් ඒ වගේ තමයි. පින්වත්නි, මේක ලස්සන කතාවක්. මහණෙනි, ආන් ඒ වගේ තමයි. පුජ්‍යලය හතර දෙනෙක් ඉන්නවා ඔය විදිහමයි. පින්වත්නි, දැන් ඒකේ මේ ගමන ආරම්භ කරනවා කියන එකට දැන් පාලි වචනෙන් කියලා තියෙනෙම සංවේගං ආපජ්ජති කියලා වගේ එකක්. ඒ කියන්නේ මේ වේගය ගන්න එපැයි ගමනක් යන. එතකොට මම වේගි ගන්න ඕනි කියලා හිතන්න එපැයි. සංවිජ්ජති සංවේගං ආපජ්ජති වගේ වචන පාවිච්චි කරලා තිනවා. වේගි ගත යුතු කියලා හිතන්න ඕන, වේගය ගන්න ඕන. එතකොට ඒ බඳු අශ්වයන් හතර දෙනෙකුට උපමා කරන්න පුළුවන්. මිනිස්සුත් පුජ්‍යලයට හතර දෙනෙක් ඉන්නවා. බලන්න මේ හතර දෙනා අතර ඔබ ඉන්නේ කොතනද කියලා. දැන් කියවනේ මේ අජානීය අශ්වයෝ, පින්වත් නිකං අශ්වයෝ නෙමෙයි. අජානීය අශ්වයෝ නිකං සාමාන්‍ය අශ්වයන්ට වැඩිය වෙනස්. එහෙම අය හරි වෙනස් මිනිස්සු. අද මේ ධර්මදේශනාව අහන්නෙත් පින්වත්නි වෙනස් මිනිස්සු. ධර්මදේශනාවක් හැමෝටම අහන්න හිතෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි, දැන් සමහර මිනිස්සු ඉන්නවා මේ අර ගමේ ගැහණු කෙනෙක් හරි පිරිමි කෙනෙක් දුක් විඳලා මැරුණා නේද කියලා ආහාරංචි වෙලා මේ කල්පනා කරනවා, මටත් දුක් විඳින්න වෙයිද දන්නේ, මාත් මැරෙනවා, ඒක නිසා මං ඊට කලින් මේ ලැබිච්ච වෙලාවෙන් ප්‍රයෝජන ගන්න ඕනි කියලා කල්පනා කරනවා. කල්පනා කරලා මොකද කරන්නේ? මේ සංසාර මුලාවෙන් ගැලවෙන්න ඉපදෙන එක නවත්තන්න ඕනි, පුදුනුත් තමයි මැරෙන්නේ කියලා ඒකට අවශ්‍ය කරන වීරිය වඩනවා, සිත දියුණු කරන වැඩ පිළිවෙලට ලං වෙනවා, වීරය කරනවා. එතකොට මේ නාම රූප සංසිඳවන්න, නැත්නම් මේ නාම රූපනේ පුජ්‍යලේ කියලා කියන්නේ. එතකොට ඒ නාම රූප සකස් වීමට අවශ්‍ය කරන හේතු මොනවද කියලා ප්‍රඥාවෙන් හොයනවා. පින්වත්නි, දැන් පරිච්ඡමපාදයේ පැහැදිලි කරන්නේ නොදන්නාකමයි, මේ අවිද්‍යාවමයි, අවිද්‍යාපච්චා සංඛාරා, සංඛාරපච්චය විඥාන, මේ සංස්කාර තුලමයි විඥානය සකස් වෙන්නේ. විඥානයේ සකස් වීමමයි නාම රූප සකස් වීමට හේතු වෙන්නේ. මේ නාම රූප සකස් වෙන්නේ ඇයි කියලා බලනවා.
ප්‍රඥාවෙන් දකිනවා. ඒ වෙනුවෙන් වීරිය ගන්නවා. පින්වත්නි, වීරිය ගන්නවා කිව්වහම ඔය දිනපතා දැන් එහෙනම් මම මැරෙන්න ඉන්න කෙනෙක්, මම ලෙඩ වෙන්න ඉන්න කෙනෙක්, ඊට කලින් මේ වහලේ ගහලා මැරෙන්න ඕනේ, ඊට කලින් පොලිස් අල්ලි ගෙවලා ඉවර කරලා මැරෙන්න ඕනේ, දැන් ඒවත් කරන්න ඕනේ තමයි. නමුත් පින්වත්නි, ඒ වගේ වන්නේ නෙමෙයි මේ ධර්ම දේශනාවල විස්තර කරන්නේ. දැන් අපි මේ මැරෙන්න කලින් කොහොම හරි ඒ පුළුවන් තරම් ඉඩකඩම් ටික කරන් දාලා මැරෙන්න ඕනේ, පුළුවන් තරම් කෑම කාලා මැරෙන්න ඕනේ, ගමන් ටිකක් ඇවිදලා මැරෙන්න ඕනේ වගේව නෙමෙයි මේ කියන්නේ. පින්වත්නි, මේ වීරිය වඩන්නෙම පදන් වීරිය. පින්වත්නි, මේ පදන් වීරිය කියලා කියන්නෙම මේ සංසාර දුකින් අත මිදීම පිණිස අවශ්‍ය කරන කුසල ධර්මයන් තමන්ගේ සිතට ප්‍රගුණ කිරීම සඳහා කරන කැපකිරීමට. එහෙනම් පින්වත්නි, මේ බඳු මිනිස්සුත් ලෝකේ ඉන්නෝ ඈත ලෙඩෙක් ආරංචි වුණාම, මරණයක් ආරංචි වුණාම, මේ තමන් ලෙඩ වෙන්න කලින් මැරෙන්න කලින් තමන් මේ ධර්මයේ තුල නැගිටින්න ඕනේ, නැගී සිටින්න ඕනේ, ධර්මයේ තුලින් පිහිට හොයා ගන්න ඕනේ කියලා ඒක තමාගේ වැඩක් බව තේරුම් අරන් වැඩපිළිවෙල පටන් ගන්නවා. දැන් ගොඩාක් පින්වතුන්ට තියෙන ප්‍රශ්නයන් ඕක. ආරංචි වුණාම නම් අනේ අපෝයි සංසාරේ දුකයි, ඔක්කොම බොරු තමයි, අපි මේ වගේන් ගැලවෙන්න ඕනේ කියලා හිතනවා. ඒත් පින්වත්නි, ඒක අමතක වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් හිතපතෙන්ටම වැටෙනවා. මේ ලෝක ස්වභාවයක්. අඩු ගානේ තමන්ට ඒක වෙනවා කියලා තේරෙනවා නම් එයා ඉන්නෙත් ලොකු තැනක. සමහරු ඒ බවවත් දන්නේ නැනේ. තමා ඉන්නේ කොතනද, තමන්ට වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැනේ. එයා ඉන්නේ ඩා කොච්චර බිහිසුණු තැනකද. ඒ වගේම මහණෙනි, බුදුහාඳුරු වදාරනවා තව ඉන්නවා විශේෂ මිනිසෙක්, මේ අර හවල් ගමේ මිනිසෙක් නැත්තම් පිරිමි කරගෙන කෙනෙක් ලෙඩ වුණා, එයා මැරුණා කියලා අහලා නැහැ. එහෙම අහලා නෙමෙයි. එහෙම මැරුණා කියලා අහලා නෙවෙයි, දකිනවා. අහලා නෙමෙයි, දකිනවා. ලෙඩ වෙච්ච කෙනෙක් හරි මැරිච්ච කෙනෙක් හරි දකිනවා. දැන් බලන්න පින්වත්නි, ඔබ කොච්චර ලෙඩු බලන්න යනවද, ඔබ කොච්චර මලගෙවල් වල යනවද. දැන් අද කාලේ මලගෙදරක ගිහිල්ලත් මිනිස්සු එතන කතා වෙන්නෙත් පින්වත්නි, මේ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගේ ලස්සනයි කැතයි හැඩයි, මේ මලවිනිය පවා සරසලා තියෙන විදිහේ හැටි නම් කොයිතරම් පල්ලෙහා තැනකද ඉන්නේ. ඒ මලගෙදර ගිහිල්ලත් අපි ඈදරায় පහන් වෙනකම් මේ අහසවල් ක්‍රීඩාව කරමු, කැරම් ක්‍රීඩාව කරමු, අහවල් ක්‍රීඩාවෙන් අද දවසේ මේ රාත්‍රියේ පහන් කරමු වගේ ආකල්ප තියාගත්ත මිසක, කතා වුණා මිසක, ඇතැම් විට අද සමහර මලගෙවල් උත්සව තත්ත්වයටපත් වුණා මිසක, පින්වත්නි තව දුරටත් සංසාරේ අමාරුවේ වැටුණා මිසක, අඩු ගානේ මේ කියන කතාවට ලං වෙන්නවත් සමත් වෙලා නැහැ. මරණයක් දකින්න දැක්කට පස්සේ කල්පනා කරනවා, මටත් ඔය වැඩේ වෙනවා කොහොමද, මේ හොඳට මිනිසෙක්නේ උත්පල වෙලා ඉන්නේ, බලන්නකො හොඳට මිනිසෙක්නේ ඇස් පේන්නේ නැත්තේ, එහෙනම් මට මේ තෙක්කල් කියවන්න බැරි වෙච්ච දහම් පොත් ඇති, ඒ වගේ මං කියවලා නැහැ, මං කියව ගන්න ඕන, මම ධර්මය අහලා මදි, මං ධර්මය අහන්න ඕනේ. දැන් අර බලන්න කන් ඇහෙන්නේ නැහනේ, මටත් ලබන සතිය කන් ඇහෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ඒ වගේ මේ කොන්ද කෙලින් තියාගෙන භාවනා කරන ඒවා සිහියෙන් ඉන්නව කරන්න, දැන් එයාට බෑනේ, අසිහියෙන් ඉන්නේ, එයාට යව මෙහෙව ගන්න බෑ. ඔක මටත් වෙන්න පුළුවන් කියලා හිතලා වීරිය ගන්න. මොකක් වුණාමද ලෙඩෙක් දැක්ක ගමන්, මරණයක් දැක්ක ගමන් මේ නිවන කරා මෙහෙවපු සිතින් මේ ලෞතුරා ප්‍රඥාව අවදි කර ගැනීම නොතිත් ආශාවකින් ඔහු කැප වෙනවා. ඒ වැඩපිළිවෙලට නැත්නම් නාම රූප ධර්මයන් ප්‍රහාණය පිණිස, පින්වත්නි මේ නිවීම පිණිස අවශ්‍ය වැඩපිළිවෙලට ඔහු වෙනදාටත් වඩා වේගෙන් ළඟා වෙනවා. එහෙනම් පින්වත්නි, ඒ අශ්වයෝ නම් ඉන්නවා, අජානී අශ්වයෝ නොවුනොත් නම් රෝමකූපවල කෙවිත ගෑවුවා කියලා ගණන් ගන්නෑ. ඔබ තීන්දු කරන්න ඔබ අජානී අශ්වයෙක්ද මේ සාමාන්‍ය අශ්වයෙක්ද කියලා. එතකොට තව ඉන්නවා විශේෂ අශ්වයෙක්, කිව්වනේ යාට හමෝලට වදින්න ගහන්න ඕනේ කියලා කෙවිටි පාරක්. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි, අර දේශනාවේ කියනවා ඇතැම් සුඳුරු මිනිස්සු ඉන්නවා, සුන්දර මිනිස්සු ඉන්නවා, ඒගොල්ලෝ අර ගමේ කවුරු හරි මැරුණා, එයා ලෙඩ වුණා කියලා ආරංචි වුණාම, එයා මේ ආරංචි වුණාම කලබල වෙන්නේ නැහැ, ආරංචි වුණාට ගණන් ගන්නෑ. ඒ කියන්නේ පින්වත්නි, දැන් අර පළවෙනියා තරම් දෙවෙනියා වටින්නේ නැහැ වගේ නේද, දෙවෙනියා තරම් මේ තුන්වෙනියා වටින්නෙත් නැහැ. මොකද එයාට එහෙම ආරංචි වුණාට එයා වැඩ පිළිවෙල පටන් ගන්නෑ. ඔය ඉතින් මිනිස්සු කොහොම මැරෙනවද කියලා ඉන්නවා. එයා එතකොට මලගෙදර ගියයි කියලා එයා සංවේගයටපත් වෙන්නෙත් නැහැ. එයා ලෙඩු බලන්න ගියයි කියලා මමත් ලෙඩ වෙනවා කියලා දකින්න තරම් දක්ෂ නැහැ. හැබැයි පින්වත්නි, ඒ බඳු දක්ෂ නැති ශ්‍රාවකයෙක් ඉන්න පුළුවන්. තමන්ගේ නෑදෑයෙක් ලෙඩ වුණාම, තමන් ආදරය කරපු කෙනෙක් ලෙඩ වුණාම, මැරුණාම, ආන් එතකොට දැනෙන එහෙම මිනිස්සු ඉන්නව නේද?
අනුන්ගේ පවුල්වල ලෙඩ්ඩු බලන්න ගිහින් අනුන්ගේ පවුල්වල නෑන්ගේ මලගොඩට ගියා කියලා දැනුන්නේ නැහැ. මේ තමන් ආදරය කරපු කෙනෙක් තමන්ගේ පවුල ළඟ නෑයක් මැරුණාම නම් බලන්නකො ගස් ගල් වගේට මිනිස්සු ගියානේ කියලා කියනවා. පින්වත්නි දවසකට ලංකාව වගේ රටක මිනිස්සු 600කට ආසන්න ප්‍රමාණයක් මැරෙනවා දල වශයෙන්. ලෝකේ දවසකට ලක්ෂයකට වැඩිය මිනිස්සු මැරෙනවා. අපිට දැනෙන්නවත් නැහනේ. ඔබට දැනෙන්නවත් නැහනේ. ඇයි දැනෙන්නේ නැත්තේ? අපි අපේ කරගෙන නැති නිසා. දැන් මම මැරෙනවා කියලා කියනකොටම එහෙනම් පැහැදිලි නේද? පළවෙනි අජානීයශ්‍රය ගොඩේ නැහැ අපි කියලා. මොකද ඒක ඇහෙනවනේ හැමදාම. පින්වත්නි සමහර වෙන තුන්වෙනි අජානීයශ්‍රය ගොඩේ. මොකද එයාට තමන්ගේ පවුල කෙනෙකුට කරදරයක් ලෙඩක් වුණාමයි දැනෙන්න පටන් ගන්න. තමන්ගේ කෙනෙක්. කිසා ගෞතමිය තමන්ගේ කෙනෙක් මල දවසේ අවබෝධයට අවශ්‍ය මානසිකත්වය හදාගත්තේ. පටාචාරා තමන්ගේ අය මල දවසේ අවබෝධයට අවශ්‍ය මනස හදාගත්තා. සමහර ඉන්නවා පින්වත්නි තමන්ටම වෙන්න ඕනේ වැටහෙන්න. ඒ වගේම තව මිනිස්සෙක් ඉන්නවා දැන් අජානීය අශ්වය වගේ සුන්දර මිනිස්සු පුරුෂාජානීය කියලා මම මේ දේශනාව කියන්නේ. අජානීය පුරුෂයෝ දැන් ඔබ අජානීය පුරුෂයෙක්ද කියලා බලන්න ඕනේ. මේ හතරෙන් එකවත් නැත්තම් අජානීය පුරුෂයෙක් නෙමෙයි. පින්වත්නි අර ගමේ අර අහවල් දිහාවේ මිනිහෙන් මැරුණොයි කියලා ආරංචි වුණා, ලෙඩ වුණා කියලා ආරංචි වුණා, එහෙම ගණන් ගන්නෑ. එතකොට ඒ මලගෙදර දැක්කයි කියලා ලෙඩා දැක්කයි කියලා ගණන් ගන්නෙත් නැහැ. තමන්ටම හිතවත් කෙනෙක් ලෙඩ වුණයි කියලා එහෙම ගණන් ගන්නෙත් නැහැ. මේ තමන්ගේ ගෙදර මලගෙවල අපි දැකලා තිනව නේද? අප්පච්චිගේ මරණය, අම්මගේ මරණය, ධෝනිගේ පුතාගේ මහත්තයාගේ නෝනාගේ මරණ වේවා, ඇතැම් විට ළඟ ඥාතියෙක්ගේ මරණ වේවා, එහෙම ධර්මය ගැන අවබෝධකින් නෙමෙයි. එයාට එහෙම දැනෙන්නේ නැහැ. තමන්ගේ කියන ලෙඩ වුණයි කියලා දැනෙන්නේ නැහැ. යාවින්දෙන දුක වේදනාව දැනෙන්නේ නැහැ. එයාට කියන දේ හවුනේ නැහැ. ඒකනේ යා ලෙඩ වුණේ. කිකියා ඉන්නවා. තමන් ලෙඩ වෙයි කියලා ගණන් ගන්නෙ නැහැ. තමන් ලෙඩ වෙයි කියලා ඔහුට හැඟීමක්වත් නැහැ. හිත කියන්නේ මේ යා ලෙඩ වුණාට මම නම් ලෙඩ වෙන්නේ නැහැ වගේ හැඟීමක් තමයි තියෙන්නේ. පින්වත් ඒකනේ ආරෝග්‍ය මදේ මත් වෙන්න එපයි කිව්වේ. සමහර මිනිස්සු ආරෝග්‍ය මදේ මත් වෙලා ඉන්නේ ලෙඩ වෙන්නේ නැහැමයි කියලා හිතාගෙන. දැන් එහෙම හිතපොයම තමයි රෝහලල ඉන්නේ. පුදුම කතාවක් නේ ආඳුරු කියන්නේ. එහෙම හිතපොයම රෝහලල ඉන්නේ ඕ පින්වත්නි. ඔබ හිතන්නේ රෝහලල ඉන්නේ හැමෝම මං ලහවල් දවසේ ලෙඩ වෙනවා, මට පිළිකා හැදෙනවා, මට මේ දියවැඩියාව හැදෙනවා, රුධිර පීඩනය හැදෙනවා, පිළි මේ වකුගඩු අමාරුව හැදෙනවා, මේ වගේ බරපතල අසනීප හැදෙනවායි කියලා ප්‍රාර්ථනා කර කර බලවල හිටපු මිනිස්සු දු ඉන්නේ හැමදාම නැහැ. කිසිසේත් එසේ නොවේ කියලා හිතපොය තමයි ඔක්කොමලා. එහෙනම් ඔබත් මමත් ඉංගු තේරුම් ගන්න ඕනේ තමන් ලෙඩ වෙනවට තමන් කැමති නෑ. තමන් මැරෙනවට තමන් කැමති නෑ. සමහර අය ඉන්න අනුන්ට උනාට තේරෙන්නේ නෑ. තමන්ගේ ළඟම කෙනෙක්ට උනාට තේරෙන්නෙත් නෑ. තමන්ම ලෙඩ වෙන්න ඕන බලන්න. කටුකයි තාම ලස්සනට කියනවා පින්තර මේ දේශනාවේ. තාම දුක්ඛිත වෙච්ච, තාම දරුණු වෙච්ච, කර්කස වෙච්ච, මිහිරි නැති, තාම අප්‍රසන්න වූ ශාරීරික වේදනාවල් එනවා. ඔන්න එතකොට තමයි තේරෙන්නේ. අනේ ආදරේ මට දැන් තමයි තේරෙන්නේ කියනවා. ලෙඩ වුණාම කියන මට දැන් තමයි තේරෙන්නේ මේක දුකක් කියලා. මට දැනුත් බයිද බණ ටිකක් කියන්න. අනේ හාඳුනට වඩින්න කියන්න, මගේ ඇඳ ගාවට බණ ටිකක් කියන්න. තව දවසක් මං ඉඳිත් දන්නේ නැහැ. එහෙම කියන මිනිස්සු ඉන්නව නේද? ආන් තමන්ටම දැනෙලා දැන් තියෙන්නේ. ඉන්නකන් දැනුන්නේ නැහැ. ඇවිදලා යන්න පුළුවන් කාලේ ඇවිදගෙන ගින් දන්සිල් භාවනා කරගත්තේ නැහැ. පින්වත්නි, කන් ඇහෙන කාලේ ඇවිදගෙන ගිහිල්ලා ධර්මදේශනාව ශ්‍රවණය කළේ නැහැ. නමුත් දැන් දැනෙලා තියෙනවා. දේවදත්ත හාමුදුරුවොත් අන්තිම කාලේ උත්පල වෙලා ලෙඩ වුණාමයි දැවුනේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම. පින්මතින් තමන්ට වුණාමයි දැනෙන්නේ. සංවේගයට පත් වෙනවා. නිවන ස්පර්ශ කිරීම සඳහා ඒ මොහොතේ ත්වේසෙනවා. පින්මත්නි, ඔය ලෙඩ වෙලා ඉන්න මොහොතත් ඕනතරම් මේ ත්‍රිපිටකයේ දේශනා තියෙනවා. කටුක වූ රෝගාබාධ හැදිලා දුක් විඳින අය ඒ මොහොතට වැඩම කරලා ස්වාමීන් වහන්සේ නමක් කරන දේශනාවකින් වෙනස් වෙච්ච අය. යා වීර්ය ගන්නවා ඒ මොහොතෙත්. මොකද පින්වත්නි, කය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්න නොදී රැක බලා ගන්න දක්ෂයෙකුට පුළුවන්. පින්වත්නි, ඒ තමයි හතරවෙනි අජානීය පුරුෂයා. ඒ තමයි සුන්දර පුරුෂයා. ඒ තමයි හතරවෙනි දක්ෂයා. පින්වත්නි, මේ දේශනාව ඇතුලේ අපිට පළවෙනි කෙනා වෙන්න පුළුවන් නම් ඔබ ඉන්නේ ගොඩක් ඉස්සරහින්. පින්වත්නි, දෙවෙනි කෙනා තමන්ට වෙනකම්ම ඉන්නකොට තමන්ට කාලේ කොච්චර අඩුයිද? ඒක හින්දා අනුන්ට වෙන දේවල් වලින් සංසාර ජීවිතේට අත්දැකීමක් කරගෙන මේ මුලා වූ සංසාරයේ මුලාවක්මයි කියලා තේරුම් ගන්න. පින්වත්නි, කලින් ගින්දරට පැනලා මැරිච්ච සත්තුන්ගේ මලසිරුරු දකින මෙරු සතෙකුට පුළුවන් නම් මේ අනිත් අයත් ඇවිල්ලා වෙලා තියෙන ඕකම තමයි මම එතෙන්ට යන්න හොඳ නෑ කියලා හිතන්න ඒ මෙරුව දක්ෂයෙක්. පින්වත්නි, යෝජනා කරන්නේ බුදුදහම අපිට දක්ෂයෙක් වෙන්න කියලා. පින්වත්නි, සක්කෝ ගුණය කරණීය මෙත්ත සූත්‍රය කියන ප්‍රථම ගුණය නිවනට දිසාගත වෙන නිවන හඹාගෙන යන පුජ්‍යලයක තුල තිබිය යුතු ප්‍රථම ගුණය, ඒ දක්ෂතාවය ඔබ තුල ඇති කරගන්න කියලා අදත් ඉතාම ලෙන්ගතව මේ හැමෝටම ආරාධනා කරනවා. පින්වත්නි,
එබඳු දක්ෂතාවයක් මෙබඳු ධර්ම දේශනා බෙරුණුත් ඔබ තුළ මා තුළ ගොඩ නැගේවායි කියා අපි අදිෂ්ඨාන කරගනිමු.